ඉතමත් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම ඔයාලා මේ එකතු වෙන්නේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ලේසලකුණ කියන කතාංගයේ දෙවැනි කොටසත් එක්ක මේ වෙලාවේදී උඩින් ඇපිය වෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් වෙනවා ලේසලකුණ කතා මාලාවේ පළවෙනි කොටස නරඹන්න මේ කතාව නරඹන්න කලින් අනිවාර්යෙන්ම මේ කොටස නරඹලා ඉන්න කියලා මම මෙලාව ඔයාලට මතක් කරනවා හොඳයි ඔයා පළවෙනි කොටස සමග එකතු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා වීඩියෝ එක රස විඳින්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා ඒ වගේමයි වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා ඔයා පරිකල්පන YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරන්න මේ වගේ ලස්සන videos upload වුණ ගමන්ම ඒ දේවල් සම්බන්ධයෙන් ඔයාලා දැනුවත් වෙන්න නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියන්නම ඕනේ ඒ වගේමයි වීඩියෝ එක නරඹලා අවසානයේදී වීඩියෝ එක like කරන්න සහ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා වීඩියෝ එක සම්බන්ධයෙන් තිබෙන සියලුම අදහස් comment section එකේ comment කරන්න කියලාත් මම මෙලයි මතක් කරනවා මගේ මිත්‍රයා අපසු පැමිණෙන විට බොහෝ රැවී තිබුණි. ඔහුගේ මුහුණෙන් මට දකින්න ලැබුණේ අතිශයම කැළඹීමට පත් වූ බලාපොරොත්තු කඩ වූ ලකුණුයි. කම්පණයට පත් තම ස්නායුන් සංසුන් කර ගැනීමට අදහසින් ද හෝම්ස් පැයක් තිස්සේ වයලීනයේ වාදනය කළේය. ගමනේ තොරතුරු මා සමග කිව්වේ ඒ සියල්ල අවසන් කළ පසුයි. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ වැරදි පිළිවෙලට පොට්සන්. මම ලෙස්ට්‍රේඩ්ට මගේ නියම හැඟීම් පෙන්නුවේ නෑ. නමුත් ජීවිතේ පළවෙනි වතාවට මට හිතෙනවා මේ සැරේනම් ලෙස්ට්‍රේඩ් හරි අපි වැරදි කියලා. මගේ හිත නම් දිගින් දිගටම කියන්නේ මැක්ෆාලෙන් නිවැරදිකාරයෙක් කියලායි. නමුත් සාක්ෂි හැම දෙයක්ම මතුවලා තියෙන්නේ ඔහු වැරදිකාරයෙක් ලෙස ඔප්පු වෙන ආකාරයට. බ්‍රිතාන්‍ය ජූරි සභාවල් ලෙස්ට්‍රේඩ් ඉදිරිපත් කරන පැහැදිලි සාක්ෂි පිළිගන්නවා මිසක් මං ඉදිරිපත් කරන උපකල්පනයන් පිළිගැනීමට තරම් බුද්ධිමත් නැහැ. ඔබ බ්ලැක් හීත් වලට ගියාද? ඔව් වොට්සන්, මං මැක්ෆාලෙන්ගේ නිවසට ගියා. තරුණයාගේ පියා ගිහින් තම පුතාව හොයාගෙන තරුණයාගේ මව ගෙදර හිටියා. මට බොහොම ඉක්මනට ඇගෙන් දැනගන්න ලැබුණා ඕල් එක ගැන තොරතුරු. මොනවද ඇයි කිව්වේ? වයස්ගත මැක්ෆාලෙන් මහත්මිය නිල් පැහැති දැස් ඇති කරුණාවන්ත කාන්තාවක්. නමුත් අසාධාරණ විදිහට පුතා මේකට පැටලීම ගැන ඇය බයටත් කෝපයටත් පත් වෙලා හිටියේ. තරුණ මැක්ෆාලෙන් අතින් මේ අපරාධය සිදුවෙන්නේ නැති කියලා ඇය කොහොමඩවත් පිළිගන්නේ නැහැ. ඒ වගේම ඕල් එක මේ විදිහට කවුරු හරි අතින් ඝාතනය වීම ගැන ඇය පුදුම වෙන්නේත් නැහැ. ඔහුගේ මරණය ගැන ඇගේ හිතේ කිසි කනගාටුවකුත් නැහැ. ඇත්තම කියනවා නම් මැක්ෆාලෙන් මහත්මිය ඕල් එක ගැන මට කිව්ව දේවල් ලෙස්ට්‍රේට්ට ඇහුණා නම් ඇගේ පුතාට විරුද්ධව චෝදනාවෙන් ඔහු තවත් හිර වෙනවා. ඇය කිව් කරුණු ඇගේ පුතා දැනගත්තා නම් ඔහුගේ හිතේ ඕල් එක ගැන ලොකු ක්‍රෝධයක් ඇතිවේවි. හෝම්ස් මහත්මයා, ඕල් එක කියන්නේ කපටිකමේ අන්තයට ගියේ තිරිසන් ගතිගුණ ඇති අදමේ. තරුණ කාලේ ඉඳන්ම ඔහුගේ ස්වභාවය ඒකයි. තවමත් එහෙමමයි. මැක්ෆාලෙන් මහත්මිය ඔහු විස්තර කරේ අන්න ඒ විදිහට. ඔබ එහෙනම් ඕල් එක මහත්තයාව තරුණ කාලයේ සිටම හඳුනනවා ඇති. මං ඇහුවා. මං ඔහු ගැන හොඳින් දැනගෙන හිටියා මහත්මයා. ඇත්තම කියනවා නම් තරුණ කාලයේදී ඔහු සමග මගේ ආදර සම්බන්ධයක් තිබුණා. නමුත් දෙයියන්ට පින් සිද්ධ වෙන්න මං ඔහු අතහැර දැමුවා. ඊළඟට ඔහුට වඩා බොහොම දුප්පත් ඒත් ගුණයහපත් මිනිස්සෙක් මං කසාද බැන්දා. මං ජොනස් ඕල් එක සමග විවාහ වෙන්න විවාහ විවිසගෙනයි හිටියේ. හෝම්ස් මහත්මයා, ඔහු ඉතාම අදම නීච පුද්ගලයෙක්. කුරුල්ලන් රාශියක් ඇති කළ විශාල කූඩුවකට ඔහු නපුරු බලලෙක් දැමූ හැටි ගැන මට වරක් අහන්න ලැබුණා. ඔහුගේ කූර ස්වභාවය ගැන මං කොතරම් බයටපත් වුණාද කිව්වොත් ඔහු සමග තිබූ සම්බන්ධතාවය මං සම්පූර්ණයෙන්ම අත්හැර දැමුවා. දැන් බලන්න මෙන්න මේක. මැක්ෆාලෙන් මහත්මිය ලාචුවක් විවෘත කොට එහි තිබුණු ඡායාරූපයක් ඉවතරගෙන මට පෙන්වුවා. ඒක කාන්තාවකගේ ඡායාරූපයක්. කිසිවෙකු ඒක පිහියකින් කපා කොටා මුහුණ විරෝපී කර සමහර තැන් කපා උලුප්පා දමා තිබුණා. මේ මගේ ඡායාරූපය හෝම්ස් මහත්මයා. මෙන්න මේ විදිහට ඒක කපා කොටා විකෘති කරලා මට ඒක එවලා තිබුණේ මගේ විවාහ මංගල්‍ය දවසේ උදේ. කොහොම වුණත් ඔහු දැන් ඒ තරහ සම්පූර්ණයෙන්ම අමතක කරලා දමලා ඇති. ඔහු සතු සම්පූර්ණ දේපළම ඕල් ඒක ඔබේ පුතාගේ නමට ලියලා තියෙන්නේ. මටවත් මගේ පුතාටවත් ජොනාස් ඕල් ඒකගෙන් තඹ කාසියක දෙයක් එපාමයි. ඔහු පණ පිටින් හෝ මැරිලා හෝ කිසිම දෙයක් අපට එපා. දෙවියන් වහන්සේට මේ හැම දෙයක්ම පෙන්වන හෝම්ස් මහත්මයා. කුරිරු අදම පුද්ගලයාට උන්වහන්සේ දඩුවන් කළා වගේම ඕල් එකගේ ලේ මගේ පුතාගේ අත්වල ගැවිලා නැති බව උන්වහන්සේ ලෝකෙටම පෙන්වා දෙවි. ඇයි කිව්වා? ඉතින් වොට්සන්, ඊළඟට මම ගියා නෝවුඩ් වලට. ඕල් එකගේ ඩීප් ඩීන් මන්දිරයට.
ලොකු ගෙවත්තක් මැද්දේ පිහිටලා තිබෙන ලොකු නවීන පන්නේ බංගලාවක්. නිවස ඉදිරිපිට ලස්සන මල් වැල් වලින් අලංකාර කරලා තියෙනවා. මේ මගේ සටහන් පොතේ තිබෙන්නේ ගෙවත්තේ හා නිවසේ දළ සටහන. ගෙයින් දකුණු පැත්තට වෙන්න ඒ වගේම පාරේ ඉඳන් තරමක් දුරින් තමයි අර ලීමඩුව තියෙන්නේ. ගින්න ඇති වෙලා තිබෙන්නේ එතනයි. වම් පැත්තේ තිබෙන ජනේලය තමයි ඕල්ඩේකගේ කාමරේ ජනේලය. පාරේ ඉඳගෙන බැලුවාම මේ ජනේලය හරහා කාමරය ඇතුළත බලන්න පුළුවනි. මට අද සොයා ගැනීමට හැකි වුණ එකම සැනසීදායක කරුණ එකයි. ලෙස්ට්‍රේඩ් අද නෝඩ් වලට ගිහින් හිටියේ නැහැ. නමුත් ඔහුගේ ප්‍රධාන කොස්තාපල්වරයා පරීක්ෂණයේ ඉතිරි කොටස පවත්වලා ඔවුන්ට මහා නිදානයක් වගේ වටිනා සාක්ෂි රැසකුත් හමු වෙලා. උදේ වරුවම ඔවුන් කරලා තියෙන්නේ ලී මඩුවේ දැවී ගිය තැන සුන්බුන් සියුම් ලෙස පරීක්ෂා කිරීමයි. ලී අඟුරු හා අළු අතර තිබිලා ඔවුන්ට මුලින්ම හමු වුණේ දැවී ගිය මනුෂ්‍ය හෝ සත්ත්ව ශරීරයක සුන්බුන් ටිකක්. ඊට අමතරව අද දුර්වන්න වූ කවාකාර ලෝහ කැබලි කීපයක් හමු වෙලා තිබෙනවා. මම ඒවා හොඳින් පරීක්ෂා කරලා බැලුවා. කිසිම සැකයක් නැහැ ඒ කලිසමක බොත්තම්. එයින් එක බොත්තමක හයාම්ස් කියන යම සඳහන් කර තිබෙන බව මට හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන් තම ඕල් එකගේ ඇඳුම් මහන්නේ. ඊළඟට මම ගෙදර මිදුල සහ උද්‍යානය පරීක්ෂා කර බැලුවා. පසුගිය දවස්වල තිබුණු නියගෙන් පොළව යකඩ තහඩුවක් වගේ වියලිලා අඩි සටහනක්වත් නැහැ. යම්කිසි පොදියක් හෝ සිරුරක් ලී ගොඩ දිහාට ඇදගෙන ගිය බවට ඇති වී තිබුණු සලකුණු හැරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. මම පැයක් පමණ මහන්සි වෙලා හැමතැනම පරීක්ෂාවට පත් කළා. ඒත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මම නිදන කාමරයට ගිහින් ඒ ඇතුළත පරීක්ෂා කළා. ඔය කියන ලේ පැල්ලම් තිබුණේ බොහොම සුළු වශයෙන්. යන්තමින් ලේ තැවරීම් කියලා කියන්න පුළුවනි. නමුත් ඒවා අරුත් ලේ පැල්ලම් බව නම් ඇත්තයි. සැරයටියත් ලේ තිබුණේ ඉතාම සුවල්ප වශයෙන්. සැරයටිය අයත් මැක්ෆාලෙන්ට බව ඔහු පිළිගන්නවා. බුමුතුරුණ මත වැදි ඇති පාසටහන් මම පරීක්ෂා කර බැලුවා. එහි තිබුණේ ඕල් එකගේ හා මැක්ෆාලෙන්ගේ පාසටහන් පමණයි. ඒකත් ලෙස්ට්‍රේඩ්ලාගේ පැත්තට ලකුණක්. ඔවුන්ට දිගින් දිගටම ලකුණු වැටෙද්දී අපට පක්ෂව කිසි දෙයක් ලැබුණේ නැහැ. යන්තමින් හෝ බලාපොරොත්තුවක් ඇති කරගත හැකි එකම දෙයයි තිබුණේ. ඒකත් ඒ හැටි වැදගත් කියන්න බෑ. යකඩ සේප්පුවේ තිබුණු හා එයින් එළියට ගත්ත ලියකියවිලි මට පරීක්ෂා කරන්න ලැබුණා. ඒ ලියවිලි හැම එකක්ම වගේ කවර ඇතුළට දමලා ලාකඩවලින් මුද්‍රා තබලයි තිබුණේ. පොලිසිය එයින් එකක් දෙකක් විවෘත කරලා තිබුණා. මට පෙනුන හැටියට ඒවා ඒ තරම් විශාල වටිනාකමක් තිබුණු ඒවා නෙවෙයි. ඕල්ඩ් එකගේ බැංකු ගිණුම් පොතේවත් ඔය කියන තරම් මහ විශාල ධනයක් තැන්පත් බවක් සඳහන්ව නැහැ. කොහොම වුණත් කොම ලියකියවිලි නම් එතන නොතිබුණු බව මට වැටහුණා. සමහර වටිනා දේපල ඔප්පු ගැන සඳහන් කර තිබූ කඩදාසි මට හමු වුණා. ඒත් එම ඔප්පු කිසිවක් තිබුණේ නැහැ. ඒවා මැක්ෆාලෙන් හොරකම් කරගෙන ගියා කියලා හිතන්න පුළුවන්ද? තමන්ට බොහොම ඉක්මනට නීතියෙන් උල්ම වෙන්න තිබෙන දෙයක් හොරකම් කිරීමට මොන මිනිහද පෙළඹෙන්නේ? අපිට මෙන්න මේ කාරණේ ඔප්පු කරගන්න පුළුවන් නම් එක ලෙස්ට්‍රේඩ්ලට අවාසියක් වෙන එකක්. වෙන මුකුත්ම මට හොයාගන්න බැරි වුණාම මං ගෘහපාලිකාවත් එක්ක කතා කරලා බැලුවා. ඇය ලෙක්සිංටන් මහත්මිය. මිටි බොහොම නිශ්ශබ්ද කාන්තාවක්. මා දිහා බැලුවෙත් කතා කළෙත් බොහොම සැකෙන් වගේ. ඇයට උමනාවක් තිබුණා නම් අපිට හෙළි කළ යුතු කරුණු බොහොමයක් ඇය දන්නා බව මට වැටහුණා. ඒක මට හොඳටම විශ්වාසයි. නමුත් ඇය කිසි දෙයක් කියන්නේ නැහැ. ඉටි රූපයක් වගේ නිහඬවම ඉන්නවා. ලෙක්සිංටන් මහත්මිය, ඔබද මැක්ෆාලෙන් මහත්තයාව දොර විවෘත කරලා ඇතුළට ගත්තේ? මං ඇහුවා. ඔව් මහත්මයා, හරියටම රෑ 9 හමාරටයි. ඒ ඔහු වෙනුවෙන් දොර අරින කලින් මගේ දෑත් පල නැති වුණා නම් කොයිතරම් එකක් දෙවියනේ. ඔබ නිදාගන්න ගියේ කොයි වෙලාවේද? රෑ 10 මාට විතර. මේ ඕල්ඩ් එක මහත්මයාගේ කාමරෙන් මොනවද ඔබේ කාමරයට ඇහුණු ශබ්ද? මට කිසිම දෙයක් ඇහුනේ නැහැ මහත්මයා. මගේ කාමරයේ තිබෙන්නේ ගෙයි අනිත් පැත්තේ කෙළවරේ. මැක්ෆාලෙන් ඔහුගේ සැරයටිය දමා ගිය බව ඔබ දුටුවේ කොහොමද? ඔහු තොප්පිය සහ සැරයටියත් ස්තෝප්පිය දාලා ගිහින් තිබුණා. මෙවැනි විපතක් සිදු වී ඇති බව ඔබ දැනගත්තේ කොයි වෙලාවේද? ගින්නක් ගින්නක් කියලා කවුදෝ කෑ ගහන කොටයි මට ඇහැරුණේ. අනේ දෙවියනේ, අපේ අහිංසක මහත්තයා මරා දමලා. ඇයි හඬන්නට පටන් ගත්? ඕල් එක මහත්මයාට තරහකාරයෝ එහෙම හිටියද? තරහකාරයෝ නැත්තේ කාටද මහත්මයා? ඒ වුණත් අපේ මහත්තයා තමන්ගේ පාඩුවෙම හිටියා මිසක් අනෙක් අය එක ආශ්‍රයයකට ගියේ නැහැ. ව්‍යාපාර සම්බන්ධයෙන් මිනිස්සු එක කතා බහ කළා මිසක් ආශ්‍රයයට ගියේ නැහැ. පොලිස් නිලධාරීන්ට ලී ගොඩේ අලු අතරේ තිබිලා හම්මුණු බොත්තම් ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඒක කිසිම සැකයක් නැහැ. අපේ මහත්මයා රෑට අඳින ඇඳුම් වල බොත්තම් තමයි ඒ. උඹට යන්තිමින්වත් ශබ්දයක් ඇහෙන්නේ නැතුව ලී ගොඩ සම්පූර්ණයෙන්ම ගිනි ඇලුනේ කොහොමද? ලී දඬු ඔක්කොම හොඳට වියලී ගිහින් තිබුණේ. අපට මාස ගණනකින් වැස්සක් ලැබුණේ නැහැ මහත්මයා. වේදුණු පිදුරු ගොඩක් වගේ ඔක්කොම ගිනි ගත්තා. මං එතනට යනකොට කිසි දෙයක් පෙනුනේ නැහැ. එකම ගිනි ජාලාවක් විතරයි මං දුටුවේ. ඔබේ මහත්මයාත් ගින්දර අහු වුණා කියලා ඔබ කොහොමද දැනගත්තේ? ගිනි ඇවලුණු තැනින් මස් පිලිස්සෙන පුළුටු ගඳක් ආවා. ගිනි නෙවන හමුදාවේ අයට තමයි ඒ ගඳ මුලින්ම ආවේ.
पासे मटा देनुना ओले के महात्म्या आगे अंतिम कैमति पात्र लिवीम गैन ओगे यकट से थिबुनु ओप्पु आदिय गैन ओबट मोनवाद कियान्न पुलुवन ए लिए कीवीले गैन नम मम मुकुत दान्ने नैह महात्म्या ओगे पौद्गलिक देवल गैन मट किसी देयक कियलत नैह मम अहन्न गियत नैह ए कथाव अवसान कला ओन्न वॉटसन मगे परीक्षणे असार्थकत्वे पिलिबंद वार्ताव ए उनत होम्स ओहुगे दैत मिट मिलवीमट पटन गत्ते यमक किरीमट तमातुल ऐति अधिष्ठाने पेन्नुम करमिने मन दन्नवा मेतन मोकाक हो वैरद्दक सीधु वेला तिबेनवा मट एक होंदरम विश्वासाई मगे मोलेट एक होंदरम वैटहेनवा मुख खरी वैदगत कारणावक एलियट आवे नह अर गृहपालिकाव ए गैनी होंदरम दन्नवा एगे दैसवल तिबुना होर बैलमक एकिन तेरेने मोकाक खरी वैरदी वैडक गैन एह दन्नवा नमुत हेली करन्ने नह कियने काई नमुत दैन इतिन ए गैन कथा करला वैडक नह අපේ වාසනාවට මොකක් හරි පොටක් පැදුනේ නැත්නම් මේක එකතු වෙන්නේ අපේ ආසාර්ථක වූ පරීක්ෂණ ගොඩට මැක්ෆාලෙන් තරුණයාගේ අහිංසක පෙනුම නිසා ජූරියන් යම් සහනයක් ලැබෙයිද ඒක මහා අන්තරාදායක තර්කයක් වොට්සන් ඔබට මතකද 87 අවුරුද්දේ ඔහු බේරා දෙන්න කියලා අප ළඟට ආව බර්ට් ස්පෙන්ස් ඉරිදාට පල්ලියේ දහම් පාසලේ ආගම ධර්මයේ උගන්වන අහිංසක තරුණයා නමුත් ඒ වගේ දරුණු මිනිමරුවෙක් අපට කවදාවත් හමුනාද ඒක හැබෑව මේ ගැටලුවට වෙනත් විකල්ප විසඳුමක් අපි හොයා නොගත්තොත් මේ තරුණයා ඉවරයි. ඔහුට විරුද්ධව ඉදිරිපත් වන සාක්ෂිවල කිසිම අඩුපාඩු පළුද්දක් නැහැ. පරීක්ෂණ ඉදිරියට ගෙන යද්දී ඒවා තවත් ශක්තිමත් වන බව නිසාකයි. ආ, ඒක නෙමෙයි වොට්සන්. තවත් පොඩි කාරණාවක් මම හොයාගත්තා. අපේ ඉදිරි පරීක්ෂණේ ආරම්භන සෝදුසු තැනක්. මං ඕල් එකගේ බැංකු ගිණුම ගැන සඳහන් පොත් පරීක්ෂා කරා. ගිණුමේ ඉතුරු වෙලා තියෙන්නේ සුළු මුදලයි. ඒකට හේතුව මේ පහුගිය අවුරුද්ද මුළුල්ලේම ඔහු කෝනියලියස් නම් මහත්මයෙකුට විශාල වශයෙන් මුදල් ගෙවලා තියෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රයෙන් විශ්‍රාම ගනිපු ඕල් ඒක කෝනියලියස් නම් පුද්ගලයාට විශාල ගණන්වල චෙක් ලිව්වේයි කියලා අපි හොයාගන්න ඕනේ. කවුද මේ කෝනියලියස්? ඔහු සමහරක් විට තරව කාලයක් වෙන්නත් පුළුවන්. නමුත් කුමකටද ඔහුට මුදල් ගෙව්වේ? ඒ අවුරෙන් විශාල වශයෙන් මුදල් ගෙවන්න හේතු වුණු කරුණු ඔහුගේ ගණදෙනු සටහන් වලින් හෝ අනිත් ලියවිලි වලින් නම් මට හොයාගන්න බැරි වුණා. අනෙක් හැම දෙයක්ම අසාර්ථක වුණත් මම බැංකුවට ගිහින් හොයන්න ඕන මේ චෙක්පත් මාරු කරගනිපු කෝනේලියස් මහත්මයා කවුද කියලා. ඒ වුණත් මගේ හිතේ ලොකු සැකයක් තියෙනවා වොට්සන්. මේ ගැටලුව අවසන් වෙන්නේ රෙස්ට්‍රේට් අපේ අනුග්‍රාහකයාව එල්ලුම් ගස් යැවීමෙන්. ඒක ස්කොට්ලන්ඩ් යාඩ් එකට ලොකු ජයග්‍රහණයක් වේවි. එදින රාත්‍රියේදී ෂර්ලොක් හෝම්ස්ට කොතරම් හොඳින් නිින්ද ගියාදයි මම නොදනිමි. එහෙත් පසුදා උදෑසන ඔහු සුදුමැලි වී බලවත් කලකිරීමකට පත්ව සිටි අයුරු මට දකින්නට ලැබුණි. මා උදේ ආහාරය සඳහා පැමිණෙන විට ඔහුගේ දැස් වටා අඳුරු පැහැ ගැන්වී තිබූ අතර පුවත්පත් කිහිපයකම මුද්‍රණ බුමුතුරුන මත වැටී තිබුණි. විවෘත කළ විදුලි පණිවිඩයක් මේසේ මත විය. මෙන බලන වොට්සන්, ඔහු විදුලි පණිවිඩය මා වෙතට විසිකලේය. ඒ නෝට් සිට එවන ලද්දක් බව මම දුටුවෙමි. අලුත් ඉතා වැදගත් සාක්ෂියක් අපට ලැබුණා. මැක්ෆාලෙන් අපරාධකරු බව ස්ථිරයි. ඔබේ පරීක්ෂණය අතහැර දමන්න. මීට ලෙස්ට්‍රේඩ්. මේ කියන හැටියට තත්ත්වය බොහොම බරපතලයි වගේ මම කීවෙමි. ඒ තමයි ලෙස්ට්‍රේඩ් ඔහුගේ ජයග්‍රහණයේ ගීතය ගායනා කරන හැටි. ඒ වුණත් පරීක්ෂණය අතහැර දමන්න උවමනාවක් නැහැ. ඒ වැඩේට තව කල් තියෙනවා. අලුතෙන් හමු වුණු වැදගත් සාක්ෂි කියන ඒවා දෙපැත්ත කැපෙන ආයුධ වගේ වොට්සන්. ඔය ලෙස්ට්‍රේඩ් හිතන දිශාවකට වඩා වෙනත් දිශාවකට කැපුම් බාර ගමන් කරන්න පුළුවනි. ඉක්මන් කරලා ඔබේ කෑම කන්න. අපි දෙන්නම ගිහින් බලමු මොනවද අපට කරන්න පුළුවන් කියලා. මං හිතනවා අද නම් මට ඔබේ සහයෝගය අවශ්‍යමයි කියලා. මගේ මිත්‍රයා උදේ ආහාරය ගැනීමෙන් වැළකී සිටියේය. ඔහුගේ මෙම අපූර්ව ගතිපැවතුම් ගැන මම දැන සිටියෙමින්. රහස් පරීක්ෂණයක උච්චතම අවස්ථාවට පැමිණි කල ඔහු ආහාර ප්‍රතික්ෂේප කළේය. තම ශාරීරිය සැඟවී තිබුණු ආත්ම ශක්තිය ගැන හෝම්ස් දැඩි විශ්වාසයක් තිබුවේය. ශරීරයට ආහාර නොලැබීම නිසා ක්ලාන්ත වී බිම ඇදෙන වැටෙන තුරුම ඔහු කිසිවක් ආහාරයට ගන්නේ නැත. මගේ වෛද්‍ය විද්‍යාත්මක තර්ක ඉදිරිපත් කරමින් මම කිහිප වාරයක්ම මෙයට විරුද්ධව පළ කළෙමි. එහෙත් ඒ සෑම විටම ඔහු පැවසුවේ මගේ මොළය හා ස්නායු වේගෙන් ක්‍රියා කරවීම සඳහා රුධිරය අවශ්‍යයි. කැම දිරවීම සහ අවශෝෂණය සඳහා රුධිරයෙන් කොටසක් යවන්න මට පුළුවන්කමක් නැහැ. මෙම උදෑසනද ඔහුගේ උදේ කෑමට අතවත් නොතැබීම ගැන මම පුදුමයට පත් නොවීමි. ලේසලගුණ කතාවේ දෙවැනි කොටස මම මේ විදිහට අවසන් කරනවා. ඔයාලට පුළුවන් දැන් උඩින් ඇපි වෙන කාඩේෙන් ගිහිල්ලා ලේසලගුණ කතාවේ තුන්වැනි කොටසත් එක්ක එකතු වෙන්න. ඒ වගේමයි මම නැවතතාවක් මතක් කරනවා ඔයා පරිකල්පන YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරන්න video එක like කරන්න ඒ වගේම මේ video එක ඔයාගේ යාළුවතර share කරන්න video එක සම්බන්ධයෙන් තිබෙන සියලුම අදහස් comment section එකේ comment කරන්න කියලාත් මම මෙලා මතක් කරනවා තවත් මේ වගේ ලස්සන video එකකින් හමු වෙමේ බලාපොරොත්තු වැතුව දැනට මම ඔයාලෙන් සමු ගන්නවා
प्रार्थना करने वाला हेमोटम शुभम शुभ दावसा।